හාය, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මේ බ්ලොග් එක නම් මට ගොඩක් විශේෂයි. මම දන්නවා ඔයගලන්ටත් විශේෂ වෙයි කියලා. ඉතින් රසිකගේ වාසනාවේ ගෙදරට අපිට ඩිනර් එකට ඉන්වයිට් කළා. විශේෂම හේතුව තමයි අපේ රුවන්ති අක්කගේ නාමල් අයියගේ දුව ළඟදි විවාහ වුණා. ඒගොල්ලන්ට ඩිනර් එකක් දෙන නිසා. අනිත් එක තමයි ඩිලානි අක්කයි කාංචනයි ලංකාවට ඇවිල්ලා හිටියා. ඒ ඔක්කොමත් එක්ක ඩිනර් එකක් දෙන්න මේ දෙන්න ප්ලෑන් කරලා හිටියා. රසිකයි වාසනා කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන දෙයක් නෑනේ. වාසනා දන්තනාරායනකම කවුද දන්නේ නැත්තේ? එයාගේ ආදරණීය සැමියා තමයි රසික. රසික කලාශේත්‍රයට ඩිරෙක්ට් සම්බන්ධ නොවුනට එයා කලාශේත්‍රයේ ඉන්න කෙනෙක් තමයි. හැමෝටම උදව් කරගෙන හැමෝමත් එක්ක සතුටු වෙන අපි හැමෝගේම ආදරණීය මිතුරෙක්. ඔන්න ඉතින් අපි ගියාට පස්සේ ඊළඟට ඩිලානි අක්කයි අපේ නිල්මිණි අක්කයි ආවා. ඩිලානි අක්කගේ පුතත් ඉන්නවා. ඊට පස්සේ ඉතින් බලන් හිටිය අරුවන්ති අක්කල නාමල් අයියා. එතකොට කාංචනා කට්ටිය එනකන් ඔන්න කාංචනාව කාංචනා නම් ඉක්මනට යන්න ආවේ. එයාට ටීවී ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. ගිහිල්ලා එයා ආයෙත් ආවා. ඉතින් ඊට පස්සේ කවුද අපේ නාමල් අයියලා ආවා. ඉතින් තාම කට්ටිය ඉතින් මේ එකතු වෙනවා. ඉතින් අද මේ බ්ලොග් එකේ තියෙන්නේ අපි කාලෙකට පස්සේ අවුරුදු ගානකට පස්සේ කාංචනා ඩිලානි අක්ක කාංචනාව අවුරුද්දට කලින් හම්බුණා. ඩිලානි අක්කව නම් අවුරුදු ගානකට පස්සේ හම්බුනේ. ඉතින් මේ බ්ලොග් එකේ තියෙන්නේ අපි හැමෝම අපේ සතුට බෙදාගත් විදිය. ඒ වගේම තවත් විශේෂම දෙයක් තමයි මම නොහිතපුම දෙයක් මට එදා දවසේ මේ සිද්ධ වුණා. මගේ උපන්දිනය පහුගිය සතියේ තිබුණා. නමුත් අපි ලොකුවට මේ සෙලික සෙලිබ්‍රේට් කරන්න හිතුවේ නැහැ. පහුගිය මාසේ කාල තුලදිම අපි හැමෝටම ගොඩාක් අසනීප ලෙඩ දුක් තිබුණ පවුලේ හැමෝටම. ඉතින් අර මගේ සුපුරුදු විදිහට පන්සලට දානමාන කරලා අපි ඉතින් ගෙදර සාමාන්‍ය විදිහට ගත කරන්න ඉඳිදී තමයි මේ ආරාධනාව ලැබුණේ. ඉතින් මගේ ජීවිතේ පළවෙනිම වතාවට මගේ උපන්දිනයකට මගේ කලාශේත්‍රයත් එක්ක මාව සර්ප්‍රයිස් කළා වාසනායි රසිකයි එකතු වෙලා. ඒක මගේ ජීවිතේට මට අමතක වෙන්නේ නැති දෙයක් වුණා. මට පුදුම සතුටක් දැනුණා. ඉතින් මට නම් රසිකටයි වාසනාටයි ස්තුති කරන්න වචන නැහැ. මට ඒ එදා දවසේ දීපු සතුටට ඒ තරම් මට ඒ සතුට දරා ගන්න බැරි වුණා. එහෙමනම් ඉතින් ඕගොල්ලෝ මේ බ්ලොග් එක ඉවර වෙනකන් බැඳිලා ඉන්න. මට ඒ දැනුන සතුට මං ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ බ්ලොග් එක කරේ. ඒ වගේම වාසනාටයි රසිකටයි විශේෂයෙන්ම මේ බ්ලොග් එකෙන් මං තෑන්ක්ස් කරනවා. මේ ඉන්නේ වාසනාගේ රසිකගේ එකම මැණික් කැටේ විහාර. මේ ඉන්නේ නිව් කපල් එක. නාමල් අයියගේ ඉරුවන්ති අක්කගේ දුවයි අලුතෙන් පවුලට එකතු වුණ පුතයි. එකට එන්න බැරි නම් මොකක් හරි වෙනවා. මොකක් හරි දියෙන්න බැරි වෙන්න මේක මික්ස් කරන්න දෙයක් නැද්ද? මේකද කමුද?
ෂෝට් එක හින්දගෙම කට් කරලා දාන්න නැත්නම් එනක් මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද Happy birthday Happy birthday Happy birthday ඔය අනුරාධපුරේ කසේ ඔය තාම birthday birthday ආයතන යොදන්න සාහන් මේ ඔය තාම ගන්න අද birthday එක කෝල් කරා මම හිතුවා විශ් කරන්න කියලා විශ් කරන්නේ අද එන්න කියලා ෆෝන් එක දෙනවා යන්න තමයි මෙන්න මේ වෙලාවේ තමයි මට මගේ ඇස් සදා ගන්න බැරි වුණේ වාසනාවට බර්ත්ඩේ කේක් එක අරගෙන එනකොට Happy birthday dear Himanti Happy birthday to you ek pink color pillasara ya gomu mata wala nodi elama ita maru kade ena katti kawuru mishkara එතකොට ලංකාව දාලා ගියා නම නිලියල පාත්තිගිර ගැන්දුවේ ඇමරිකාවේ පොඩිද සම්මානීය thank you ලේසිද මේ දෙන්නගේ මේ දෙන්නගේ මම කකුව මේ ඇත්තටම මාර සපෝට් එකක් දුන්නා වෑන් එකේ අද්දි කැලිම අපි දෙන්නව දානවා ඉස්සරහට මේ බර්ත්ඩේ කේක් එක වාසනාල ඔඩර් කරලා තිබුණේ අශාන්ගේ ස්වීනිගේ බෙන් ෆුඩ් කේක් ෂොප් එකේ. මම රසයි ඒ කේක් එක නම් ඒගොල්ලොත් අපිත් එක්ක මේ ඩිනර් එකට එකතු වෙලා ඉන්නවා. රසම රස කේක් ෂොප් එකේ ඕනස්ලා දෙන්න තමයි ඔන්න ඉන්නේ අශාන ඉස්විනි අම්මෝ කටින් කටට කැෂූ සැපනේ කේක් එකේ රස මතක් වෙනකොට මට ආයිත් කන්න හිතෙනවා
පන්න අතීතේ කොහොමද එන්නේ හැටි මේ ඉන්නේ මේ තුතන ෆොටෝ එකක් තියෙනවා නේ ආ ඔය මා දැන් දන්නේ නැහැ ඔතන නාමල් අය එතකොට ඔයා ප්‍රෙග්නන්ට් නෑ බබා මෙයාට එතකොට තිබා රොස්මන් වෑන් නැහැ පිටිපස්සේ වීල් දෙක දෙක තියෙන්නේ කාද නේ මං යන්නේ නෑ කොහොමරි වත් මෙයාගේ උඹලාට තම නැත්තම් මේක අහුමල්ල ගන්නත් තමයි අය ඒක දිගට හොරෙන් දැන් ඉස්සරහ ඕ මෙයා හොඳට මේකප් කරානේ මෙයා අපි වෙලා සිටින්න මොකද ඉන්විටේෂන් දෙනකොට මම කොහෙන් උඹ යාළුවිනේ මුවන්තිත් එක්ක මම ඒකට එන්න කියන්නද කියලා එපොයින්ට් එකක් ගන්න යන්නේ නියු තාමත් විශ්සු ඕ Yeah.
හැමදාම පැතු සේම ඔබ ආදර මේ අදවා You know.
Hey!